ඔන්න බලන්න එනා ඒ වලාගේ 0යි 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 0.4යි 1.4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි 0.2 0.1යි 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 දැන් බලන්න කළුවර වෙලාද ඔව් හිටගෙනද නැහැ එහෙනම් පත්තු වෙනවද නැහැ කළුවර වෙලාද හිටගෙනද නැහැ පත්තු වෙන්නේ නැහැ කළුවර වෙලාද හිටගෙනද ඔව් අතින් ඕෆ් කරලාද නැහැ එහෙනම් පත්තු වෙලාම තියෙන්නේ කළුවරද ඔව් හිටගෙනද ඔව් අතින් ඕෆ් කරලාද ඔව් අතුරු ස්විච් එකයි කියන්නේ ඕෆ් කරන අපි දු ළමයා හවස 6 පහ වෙලා ගෙදරින් එපා කියලා දිනවා ජූට් එකේ දෙනින් දැන් ජූට් කළුවර වෙලා ස්ටෝප් වේ හිටගෙන තාත්තර තරහ යනවා ලයිට් එක ඕෆ් කරනවා අතුරු ස්විච් ඕෆ් කරන්න පුළුවන් කළුවරද මේ අවස්ථාවේ කළුවර නෑ ස්වෙන් කියව දැල් වෙන්නේ නෑ එහෙනම් මෙන්න මේ ටිකම ඔක්කොම වින්න ඇයි හේතුව කළුවර නැත්නම් ස්වෙන් කියව ඔන්නේ නෑ එහෙනම් එක අවස්ථාවයි අවුට්පුට් එක වෙන්නේ කවුද යා A බා B C බා එහෙනම් උත්තරේ කවුද F සමානයි A බා B C බා පළවෙනි ප්‍රශ්නේට උත්තරේ සත්‍යතාවගව ප්‍රකාශනයේ ලබා ගත්තා තුන්වෙනි මේ දෙවෙනි ප්‍රශ්න උත්තරේ තුනේ අහනවා නෝර් රෝලින් විතරක් අදින කොහොමද අදින තුන්වෙනි එකේ උත්තරේ F සමානයි A බා B C බා වල ද්විත්ව ප්‍රතිලෝමය දානවා එහෙනම් එනවා A බා B මෙර ධන එනවා නේද ධන මෙතනින් C බා එනවා අනුපූරක දාමු දැන් ඈ මේකට අනුපූරක දෙකක් එනවා අනුපූරකයක් එනවා මේකට අනුපූරක දෙකක් එනවා ජිමෝගන් දැම්මා උඩ අනුපූරකයක් තියෙනවා ද්විත්ව ප්‍රතිලෝමය දාන්නේ එතකොට මෙතන එනවා A ධන B බා ධන C වල අනුපූරක එනවා එහෙම නේද එහෙනම් පරිපථයේ අඳුම මෙතන A B C එනවා මෙතන තියෙන A B C බර ඩිමෝගන් දාන්නේ මම ඈ A B C එනවා A B බා නෝර් එකේ අදින එක B බා එකක් නෝර් එකකින් අදිනවා එහෙනම් මෙතන B බා එකක් එනවා C එනවා මේ ටික මොකක් කරද ආපහු නෝර් එකක් කරහා යන නවුට්පුට් එකේ මම මේ හැරි ලියන්නම් A ධන B බා ධන C වල අනුපූරක මේක හරි අය අත උස්සන්න බලන්න මේ පරිපතේ ආපු අය ඒ හරි ලේසි ගානක් නේ අද පුවාගේ හරි ඇති මුකිතක් නේ ඉතින් පොඩි 2.50 ගානක් මන් දුන්න කාට හරි තේරෙන්නේ නැත්තම් කියන්න 83 න් ඉතින් 31 ගේ හරි ඉතින් කන ගැටුයි කියන්න මට කරන්න දෙයක් නැහැ ඉතින් පේපර් එක දාලා සති දෙකක් වෙනවා කියලා දැන් අද හදන්නත් විනාඩි 20ක් දුන්නා 20ක් දීලත් හදන්නේ නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ පුතේ මගේ පැත්තෙන් ඈ මම මට උගන්වන්න විතරයි පුළුවන්. ඔයාලා ඔයාලගේ පැත්තෙන් වැඩේ කරගන්න ඔයාලු ලොකු ළමයිනේ දැන් නේද? නේද තිලවා? නේ? කරලා නැහැ ඔයාලා නේ? එතකොට මේ ගොඩක් ළමයි කරලා නැහැ මං හිතන්නේ. පේපර් එක මං දාලා ගොඩක් කල් ඈ. ඔයාලට අමතකද දන්නේ නැහැ. අනික දැන් දාපු පැත්තක තියන්නකො දැන් මං හදන්නත් වෙලාව දුන්නේ විනාඩි 15ක් වට. ඒ 15යි බලනවා විනාඩි 2කට හැදුවනේ මේ ගන්න. ඒතකොට ඔයාලට හදන්න පුළුවන් ඉන්නවා. අනික අනික ඔයාලට මට වඩා පුළුවන් කියලා. ඇයි? මම පුතේ ඩිස්ත්‍රික් රෑන්ක් එක නෙවෙයි මගේ රෑන්ක් එක 66. ඒක කරා. ඩිස්ත්‍රික් රෑන්ක් එක වුණා මම ඉංජිනේර කෙනෙක් නේ. එහෙම නේද? කැම්පස් යන මොනවද සබ්ජෙක්ට්? නමුත් මගේ රෑන්ක් එක 66. එතකොට මගේ ළමයි මෙතන ඉන්නවා ඩිස්ත්‍රික් රෑන්ක් අනිවාර්යයෙන් පළවෙනි 20 ගොඩක් අය ඉන්න. එතකොට එයාලා මට වඩා මට විනාඩි 5ක් නම් ගිය ඔයාලට විනාඩි 2කින් හදන්න පුළුවන්. මේකනේ. ඒක නිසා ඔයාලා මට වඩා දක්ෂ වෙන්න ඕනේ දැන්. ඔයාලා ඒ බලන්න මේ වයසේදී අනිවාර්යෙන් දක්ෂයි පුතේ. ඔයාලගේ දක්ෂතාව වටහා ගන්න. අලස ගෙමින් හිටියොත් නෑ වැඩ හරියන්නේ නෑ. වැඩ කරන්න ඕන පුතේ. නැතුව මම මේ ටියුට් වල නිසකේ දැම්මම ඔයාලට නිසකේ ඉන්නේ නෑ. වැඩ කරොත් විතරයි පුතේ එන්නේ. තේරුණා නේද? ඔයාලා වැඩ කරන්න ඕන. පේපර් එක දීලා ගොඩක් දවස් මම මේක soft copy දැම්මා, PDF ෆයිල් එක දැම්මා, මේ paper book එකේ. paper ඔක්කොම ගෙදරින් කරලා තියන්නකෝ අපි මං සාකච්ඡා කරන්න කියලා ඔයාලා කරලා නෑ. අදත් මම විනාඩි 20ක් දුන්නා ඒ 20ත් ඔයාලා කරේ නම් මේ විනාඩි 5ෙන් කරන්න පුළුවන් ප්‍රශ්නයක්. හිතන්න දෙයක් ඇත්තෙම නැහැ. හරි නේද එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නට යන්නේ නේද? හරි. ඔන්න දැන් බූලියන් ප්‍රශ්නේ ලේසි network ප්‍රශ්නේ බලමු මම ප්‍රශ්න කියලා බලන්න අඩුපාඩු දුන්නොත් මං හදන්නම් සතු ශාකාවක් තියනවලු ABC කියලා.
PQ කියලා උපශාඛා දෙකකුත් තියෙනවා. සෑම උපශාඛාවක්ම පරිගණක පහක් සහ printer එකක් තියෙනවලු. මුද print server එකක් තියෙනවා. server එක print server තියෙනවා. මේ ශාඛා තුනම එකිනෙක සංකීර්ණ හැකියාවක් තියෙනවා. ABC ශාඛාවාරු අනිකුත් ශාඛාවන් integrate කරලා යනවා කියන්නේ. අන්තර්ජාල වාද ප්‍රශස්ත කරන්න එම ABC වල proxy server එකක් තියෙනවා. නියෝජන සේවා දායක කෙනා. ඊට අමතරව ජාලගේ ආරක්ෂාවට ගිනි පවුරක් හා අන්තර්ජාලය සම්බන්ධ වෙනවා. ABC තුල පරිගණක 20ක් හා තැපල් සේවා දායක තුල ABC PQ ජාල සම්බන්ධ පිළිවෙල. ABC වලට 192.5 අරයට 7.0 අරයට 5.0 කියලා මේක වෙනස් කරගමුට. මෙහාට දෙන්න ඉලක්ක කරන්න එක මම දැක වැරද්ද. මෙතන 6.0 දාන්න. 5.0 7.0 මෙහාට 6.0 දාන්න. 6.0 දාගන්න. එක් එක් ජාලය සඳහා ගැලපෙන උපජාල වසනයන් ලියන්න. ABC උපජාල කුකුණ සංඛ්‍යාව නිර්මාණය කරන්න යන්න පුළුවන්නේ 40 සංග්‍රහකයල් ජාල ලිපිනිය කුමක්ද? හරිනේ කරන්න පුළුවන් නේද? දැන් කරන්න. හැදුවන්න සර්. මොකද උනේ? හැදුවන්න සර්. හැදුවන් හැදුවාන සර් නේද? තේරෙන්නේ. මේක කරා කියලාද කියන්න අරද? කරේ නැහැ පුතේ මේක. ආ හැදුවානේ කියලාද කියන්නේ? නෑ මං කියුවේ පුතේ මෙතන අර ප්‍රශ්නයක් නෑ ලොකු වෙනසක් වෙන්න ඕන ගානේ. මෙතන ඉලක්ක වෙනස් කර මෙච්චර. නැත්තම් අර එකම නෙට්වර්ක් එකේ වෙනවනේ. අවුලන්නේ ඒ උත්තරේ 6 කරගෙන මෙතන. හරි හදන් පිළිරි. නැත්තම් පුතේ මෙතන ප්‍රශ්නයක් කරන දැන් මෙතනුණත් මේ තුන්වෙනි ප්‍රශ්න වල උත්තර ලැබි වල සංදිග්ධය වර නැත්නම් මෙයා 5.0 වල මෙතන පරිගණක 20ක් තියෙනවා කියන 20 ගන්න. ඒකෝ මෙතන 5. ඒකෝ සබ්නිට් දෙකක් කරන එකම නෙට්වර්ක් එකට අවුලක් වෙනවා වරනේ. 6.0 කියලා ගන්න හදන්න. අනේ පරි වෙනසක් වෙන්නේ නැහැ ලොකුවට. හරි. ඉක්මන හදන්න. හදලා ඉවරයි අත උස්සන්න පුතේ. මේ නෙට්වර්ක් ගන්න හදලා ඉවර අය අත උස්සන ජාල කරන බඳින්න ඕනේ ඔක්කොම කම්ප්ලීට් කම්ප්ලීට් මං කියන්නේ සම්පූර්ණයෙන් ඉවරයි අරක 6.0 කියලාක ලොකු වෙනසක් වෙන්නේ නැහැ පුතේ වයින්න එපා ඒක අයියෝ තාම පස් දෙනාද ඉවර ඉක්මනට කරමු පුත ඉක්මනට කරා හය දෙනා ඉවරනේ තාම හරි කරන්න ඉක්මනට කරා
Ya,
इवरा तो सन बुते दा हतरा इता मिवर ओने आया इन्होंने अत उसे वाला और नाम विला देना हरी खादन
E di nere pute. In apiada mune. Then eti ene inari pahala kere dutna mamma. ආයතනයක් සතුව ඒ ප්‍රධාන ශාඛා තුන ABC PQ කියලා ශාඛා දෙකක් තුන සෑම ශාඛා තුන පරිගණක පහක් සහ ප්‍රින්ට් එකක් තියනවලු ප්‍රින්ට් එක ගැන ප්‍රින්ට් සර්වර් එකක් තියනවලු මෙම ශාඛා තුනම එකිනෙක සංයුක්ත හැකියාවක් තියනවලු ABC ශාඛාවල් ප්‍රධාන ශාඛාව ඒක හරහා ඉන්ටර්නෙට් වෙනද ABC ශාඛාවේ තම්පත් තියෙනුත් ප්‍රොක්සියක් තියනවලු ආරක්ෂක සඳහා ගිනි පවුරක් තියනවලු මෙන්න මේ විස්තර කරන පරිගණක 20කුත් තියෙනවා තැපැල් සර්වර් එකකුත් තියෙන ඊමේල් සර්වර් එකක් ඉන්නවා මේ IP ලිපින කාණ්ඩ තුනක් දෙනවා මම මේ තුනම C පන්ති IP ලිපින එක් එක් ජාල සඳහා ගැලපෙන උපජාල වසනයන් ලියන්න සබ්මිට් මාස්ක් මේ දාන්න එහෙනම් බලන්න පළවෙනි ප්‍රශ්නේ දැන් 192යි 168යි 5යි බිංදුව කියන්නේ කවුද පුතේ 5යි බිංදුව කියන්නේ මේ කැලේ 24 දාගන්න C පන්ති නිසා ABC ශාඛාවේ කෙනානේ उपजाल आवरण देशीय पानस पाए में तूने एक तुल देशीय विषय हाथराई कौन देशीय विषय तरह एक ऐसी विषय आटाए हैटा हाथराई तीस देखाई एक तो कर हाँ मह देशीय विषय हाथराक के नो ओ कतमाई ए बी सी शाकावे सबनेट मास के नो एक हरि आया तो उस अनुभव ने देशीय विषय हाथराप हुए देशीय पानस पाए देशीय पानस पाए देशीय विषय हाथराप हुए कैपिटल ए बी सी शाकावे ने ले सी प्रश्न यहाँ के क्या පරිගණක තියෙන්නේ 6යි නම් IP ලිපින 8ක් ඇති නේද වෙන නෑ නේ මොකද පරිගණක 5ක් තියෙනවා ප්‍රින්සර් එකත් එක්ක 6යි වෙන මොකුත් පරිගණක නෑනේ එහෙනම් 8 ගානේ කැඩුවා නම් එහෙනම් IP ලිපින 8ක් ගන්න 2 3 මිලි බලයක් එන බිටු 1 2 3 4 5 6 7 8 එකෙන් බිටු 3ක් අයින් කරනවා හොස්ට් මේ පැත්ත දෙනවා network bits 128යි 64යි 32යි 16යි 8යි 128යි 64යි 192යි 224යි 240යි 248 එහෙනම් 255යි 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 248 තමයි උපජාලාවරණේ Q වලත් ඕකම තමයි වෙනසක් නැහැ පරිගණක සංඛ්‍යාව සමානයි නේද Q වලත් එහෙනම් 248 න් ඉවර වෙන්නේ ඒ දෙක හරියයි අතුස්සන්න බලන්න 248 ආපුවයි 255යි 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 248 නිකන් නෙවෙයි ඒ 255 තුනම එන්න ඕන නැත්තම් වැරදි. තේරෙන්නේ නැත්තම් අහන්න තේරෙන්නේ නැති විදියක් නෑ නේ මුල ඉඳලා ඉති ළමයිට. ABC දෙවෙනි ප්‍රශ්නේ ABC ජාලය තුල කොපමණ උපජාල සංඛ්‍යාවක් නිර්මාණය කළේද? ඉතින් පුතේ ශාඛාවකට IP ලිපින 32යි නේ ආවේ. මුළු IP ලිපින ගාන 256 වෙනි C පන්තිය නිසා උපජාල සංඛ්‍යාව හරන් කියද 8යි 256යි 32 මේක උත්තරය කියද 8යි ඒක හරි අය අත උස්සන්න බලන්න උපජාල සංඛ්‍යාව 8යි ආවේ 256යි 32 මේකම 8යි ඊළඟ අහනවා 5යි 40 5යි 40 මේ කීයද අනිවාර්යෙන් බිඳේ පටන් ගන්න කෙනාගේ නෙවෙයි එහෙනම් ඊළඟ තුන්වෙනි ප්‍රශ්න උත්තරේ 192යි 168යි 5යි 32 ඇලිරක් කියේ 24යි 3ක් දුන්නේ 24නේ මේක නේද පුතේ උත්තරේ එන්නේ 192යි 168යි 5යි 32 න් පටන් ගත්ත කෙනාක තමයි 40 ඉන්නේ ඒක හරි අය අත උස්සන්න බලන්න ඇලිරක් 27 ඇලිරක් 27 එන්න ඕන
ඒක එන හැටි ඉතින් පුතේ මේ බලන්න මෙතන මේ 5යි 40 නේ ඉතින් 40 කියන ඉලක්කර දැන් ඊළඟ උපජාලය කවුද 192 168 5යි 32 32 කියන 64යි 27 නේ ඉතින් 64 න් පටන් ගන්න කෙනාගේ 40ක් ඉන්න බෑනේ යසස්සි එතකොට 32 න් පටන් ගන්න කෙනාගේ 40 ඉන්නවා මම හිතලා කියන්න පුළුවන් ඔව් බෙදලා හදන්නත් පුළුවන් මේක බෙදන්න දෙයක් නෑ නේද කෙලින්ම හදන්න පුළුවන් බෙදා වුණා හදන්න වල 40 32 න් බෙදා 1යි මේ 1 වර 32 32 ඉතිරි 8යි නම් 1 දශම ගාණක් කරන කෙනා මෙයා දෙවෙනි උපජාලි දෙවෙනි කෙනා කියන එක පළවෙනි කෙනා ආවිල්ලා 192 168 5 බින්දුවනේ පරිණි උපජාලය 27 නේ එහෙනම් දෙවෙනි උපජාලය කියන්නේ කවුද 32 එහෙම හදන්න පුළුවන් 40 32 න් බෙදුවාම 1 දශම ගාණක් වෙනවා කියන දෙවෙනි උපජාලය මෙයයි එහෙම හදන්න පුළුවන් නේ අපිට එහෙමත් පුළුවන් නැත්තම් එයා අයින් කරලා 1 වරක් 32 32 කියලා එහෙම ගන්නත් පුළුවන් මම එහෙම හිතන්නත් පුළුවන් කැමැති ක්‍රමයක් තේරුණාද යසස් සීයක නැත්තම් හිතලා ගන්න ඉතින් 40 ඉන්නේ 32 න් පටන් ගන්න උපජාල ඊළඟ ජාලය 64 න් පටන් ගන්න. මේ හිතලා ගන්න පුළුවන්. මූවිට වඩා ගණන් අපි හැදුවා ඒ වගේව නේද? මේ පන්තියේ ABC වලත් හැදුවා අපි ක්ලාස් එකේ AB වගේ පන්ති වලත් හැදුවා. ඕක පොඩි දෙයක් නේ. හරි. එහෙනම් බලමු ජාල සටහන අදින්න. IP රිපිනත් ලියන්න කියනවා. මම ගන්නවා মালටි ලේයර් ස්විච් එකක් තමයි ඇත්තටම ABC ට ගැලපෙන්නේ. ඇයි බලන්න IP ලිපින කාණ්ඩ වෙනස් නිකුත්. කමන්නේ නැවල නිකන් ස්විච් එකක් ඇඳලා ලකුණු දෙනවා. වනාත් ගැලපෙන්නේ মালටි ලේයර් ස්විච් එකක්. කවුද මේ? ABC ශාඛා. මෙයා කවුද? মালටි ලේයර් ස්විච්. ඇයි মালටි ලේයර් ස්විච් බලන්න මෙයා? පහයි බින්දුව හතයි බින්දුව හයයි බින්දුව ශාඛායි පිළිපින කාණ්ඩ වෙනස්. එතකොට නිකන් ස්විච් එකට ඇත්තටම බෑ වැඩේ කරන්න. එතකොට මේකේ පරිගණක 20ක් කියන එක මම PC1 PC20 වගේ දාන්නම් ඇයි මෙන්න මොකද කරන්නේ ඔක්කොම ඉන්න බෑනේ මට. ඊට පස්සේ මේකේ ඉන්නවා ප්‍රොක්සියක් ඉන්නවා ප්‍රොක්සි සර්වර් කෙනෙක් ඉන්නවා. තව ඊමේල් සර්වර් කෙනෙක් ඉන්නවා. තව ප්‍රින්ට් සර්වර් කෙනෙක් ඉන්නවානේ. ප්‍රින්ට් සර්වර් කෙනෙක් සිටියා මං හිතන්නේ. print server කරගෙන තියෙනවා ඊට පස්සේ මෙයා firewall එකට සම්බන්ධ වෙනවා gini power කියලා ලිව්වත් ඇති රූපයෙන්වත් කමක් නැහැ firewall එකට සම්බන්ධ වෙනවා මෙයා යනවා කාටද router එකට සම්බන්ධ වෙනවා නේද මෙයා යනවා router router එකට යනවා router එකෙන් කොහෙද යන්නේ internet යනවා ඊට පස්සේ මේකේ අනිත් ශාඛාටික සම්බන්ධ වෙනවා කවුද p කියන ශාඛාවයි ඒක කරන නිකන් switch එකක් ඇතිය switch පී කියන ශාඛාව පී ශාඛාව තව ශාඛාවක් ඉන්නවා කිව් කියලා ශාඛාව මේකත් ස්විච් එකක් මෙයා කිව් ශාඛාව මේවා කොටු කරන්න පුළුවන් ඇඳ ගන්න ලේසි ඔයාලට අර IP ලිපිනව දා ගන්න ලේසි එතකොට තව මේ වගේ තන මේ මේජර කොටු කරගත්තා නම් ප්‍රශ්නයක් නැහැ උපයාල විතරද කියන්නේ මම සෑම උපශාඛාව පරිගණක පහක් සහ ප්‍රින්ට් සර්වර් එක කඩන්දේ. ආ ඔව් ප්‍රින්ට් සර්වර් එක ගැන මේක රඳින්න එපා මගේ. ප්‍රින්ට් සර්වර් එක උපශාඛාවල විතරයි ඉන්නවා කියලා මම කියලා දෙන්න රඳින්න එපා. මේකේ නෑනේ. ප්‍රින්ට් සර්වර් එක මේක රඳින්න එපා. එහෙනම් බලමු මේකේ ඉන්නවා පරිගණක පහක් නේනම් PC1 PC5 කියලා ලියවනම් ඇති ඈ. PC5. මේකේ තව ඉන්නවා ප්‍රින්ට් සර්වර්. ප්‍රින්ට් සර්වර්. මේකේ තියෙනවා PC1 PC5 කියලා ලියන්න PC5 මේකෙත් තව ඉන්නවා කවුද print server කෙනෙක් ඉන්නවා එහෙම නේද එච්චර නේ අඳින්න දෙන්න අපිට වෙන කවුරුත් නෑ නේද IP කියලා ලියන්න ඕනේ මෙයාගේ කවුද 192 168 5 බින්දුව ඇල ඉරක් 24 නේද මෙයාට ආවේ මට මතක වෙනවා ඊට පස්සේ මේවට ආවේ 192 168 6 බින්දුව 7 බින්දුවනේ මෙයා ගා p වල 7 බින්දුව ඇලිරක් මේ පැත්තට ගොඩක් දුරනේ පහක් දුන්න. ඒක 24 5 29 මට මතක 29 නේ. printers එපා පුතේ print server විතරක් ඇඳන print server කියලා තියෙන printers ගන්න කියලා නේ. printer ඇඳෙන්න ඕනේ print server විතරක් ඇඳන්නේ නැති printers කීයක්ද කියලා අපි කියලා නැහැ නේ යාලනේ.
print server කියලා විතරද printer සඳින් යනවා කියලා නැත්තම් අදින් යන්න ඕනේ නැහැ and කියලා වැරදි දාලා ඉන්නේ ඒක අවශ්‍ය නැහැ කියලා නෑනේ මමනේ 168 ජාල කිනේක කනෙක්ට් කරන මේකට මල්ටි ලේයර් යන්න නම් ගොඩක් හොඳයි නැන්නේ නැහැ කියලා වැරද්දක් නැහැ හොඳයි මොකද හේතුව මේ IP ලිපින වෙනස් IP ලිපින නිසා මේක හරි අය අත උස්සන්න බලන්න ප්‍රශ්න දෙනම් අහන්න මයික් ඔන් කරන්න හරි අවස්ථාවක් මම දෙන්නම් ප්‍රශ්න දෙනම් අහන්න පුළුවන් පැහැදිලිවද ගන්න ඔයාලා මම කටුවට යන්නේ මේක නීත මදි මන්ද බෑ ප්‍රින්ට් සර්වර් එකක් පුතේ ස්විච් එක කනෙක්ට් කරන්න printer එකක් නම් PC එකට බලන්න ප්‍රින්ට් සර්වර් කියන පුතේ වෙනම පොඩි ගැජට් එකක් අතට ඒක සර්වර් කර මේ ලොකු පරිගණකයක් එහෙම නෙවෙයි පොඩි ස්විච් එකක් හයි කරන් කෑල්ලක් ඒකෙන් පුළුවන් පුතේ අපිට අපේ පරිගණක ජාලෙ දෙන ප්‍රින්ටර්ස් ෂෙයා කරගන්න උනේ ඒක තමයි වාසිය ප්‍රින්ට් සර්වර් කියලා වෙනම ලොකු දෙයක් නෙවෙයි පොඩි ගැජට් එකක් ඒක IP ඇඩ්‍රස් එක කන්ෆිගර් කරන්න පුළුවන් අතට ප්‍රින්ට් සර්වර් එකට ඒකට පාවිච්චි කළා පුතේ අපිට Wi-Fi වලින්වත් ප්‍රින්ට් කරන්න පුළුවන් අලුත් ප්‍රින්ට් සර්වර් වලින් ඒතකොට ලැප් එකක් මේ ස්විච් එකට සම්බන්ධ කරන ප්‍රින්ට් සර්වර් එකක් අපිට ලැප් එකක් මොනවා ප්‍රින්ට් කරන්න පුළුවන් හැබැයි print server එකෙන් print කරන්න පහසුකම නැහැ print server එකෙන් එන්නේ අපිට මෙන්න මේ PC එකේ තිබුණ කියලා printer එක මේකේ printer එකක් තිබුණා නම් මේකට print server එකක් ගහලා තිසම මේ printer එකට මේ ඕනම පරිගණක දාලා print කරන්න පහසුකම තියෙනවා ඒකට දැන් අපි මෙතන laptop එකක් අරන් ආව කියන්නේ මේ print server එකට connect වෙලා මේකෙන් print out එකක් ගන්න පුළුවන් ඒක තමයි කියන්නේ printer share කරගන්න නම් print server එක ගන්න මුද්‍රණ යන්ත්‍ර පොදුවේ භාවිත කරන්න අවස්ථාව ලබා දෙන printers print server මගින් ने මේක අඳිනා ඉන්නවනේ අත උස්සන බලන්න පුතේ කඩුවට මං යන්නේ අඳිනකින් අඳගෙන ඩක් ගාලා අවුලක් නැහැ නේ මේවා මේ ගොඩක් ඇඳලා තිනේ කවුරුත් එන අත උස්සන අහින්නද අහින්නවද මං ඇන්නේ කඩුවට අඳිද්දිවල හොඳට අහන් ගිනා තනියෙන් අඳින්න පුළුවන් පුතේ නැතෝ මේ ඇඳ පිකක් බලන්න ආය අඳින්න බැරි වෙයි අඳිනකොට හොඳට බලන්න කට්ටක ලැදක දලවට प्रश्न लमुन सामूहण सामूह वाचिक प्रश्न पनाहाट वेडीसून लिखित परीक्षण एक लकन हेत्पाट वेडीनाम परीक्षण सामर्थ्य पनाहाट वेडीसून सामर्थ्या परीक्षण හත්තපාඩ වැඩිසුන් තමයි පරීක්ෂණ සමත් වුණාද අනෙක් සිසුන් සමත් දෙන 50ට අඩු අය අසමත්ද 75ට අඩු අය අසමත් තමයි සමත් සිසුන්ගේ නම් පමණක් නමහ ඇතුළත් වීමේ අංකය සමග ගොනුවේ ගවඩා කරන තේරුණානේ එහෙනම් අනිවාර්යෙන් ළමයාගේ නමයි ඇතුළත් වීමේ අංකයයි ඉන්පුට් තියෙන මේ වේරියබල්ස් මන් දීලා තියෙනවානේ පළවෙනි ටෙස්ට් එක ටෙස්ට් 1 දෙවෙනි එක ටෙස්ට් 2 ඇඩ්මිෂන් ඇතුළත් වීම අංකයනේ නේම් වේරියබල්ස් දීලා දෙනවා ශිෂ්‍ය සංඛ්‍යාව ස්ටුඩන්ට් කවුන්ට් ගන්න කියලා මම දීලා තිබුණා අන්ඩර්ස් එතන මේ දීලා දෙන වේරියබල් විතරක් පාවිච්චි කරනවා ඉස්සලම් ගැලිසරා දාලා පයිතන් කියේදී ඉල්ල ඉරොනේ ප්‍රශ්නේ අනේන් කරන්න බලන්න ඉවර අය අත උසන්න නන්දිමා ඉවරයි රශ්මි නවරත් නිරයි බක්මි 22 ළමයි තමයි ඉවර අන්න ඒකයි කනගාටු ඒක සතුටුයි 21 අය නෙවෙයි කරලා තින් බලන්න 21 අයට අර මාස 3යි පේපර් එකේ තියෙන නේද කවුද අකිල නේද කවුද තිලරා නේ සෙකන්ඩ් ෂයි තිලරා කරන්නේ මං හිතන්නේ එතකොට මේ හරියට බලන්න මේ රන්දිමා සෙකන්ඩ් ෆස්ට් මේ 2022 දරුවේ රශ්මි නවරත් 22 දරුවේ බක්ති 22 දරුවේ
नेत्नि विजय कौर मंगिता ने विसी देखा मेधावी विसी देखा दिमाग का मंगिता ने विसी देखा वेंडो ना मंग बालन को तो ने दें इवर वेला आते ने विसी देखे लम्हे तो विसी एके लम्हे तो इवर कराने में यार मुरु सिलेबस से इवर कला रिवीजन उत्तर ला दिए रित करे मैं तियरी ये पेरे देकर बोला मैं तो इवर वेला नंदो दिन तो विसी देखे लम्हे विसी एके लम्हे ने वे ने जो विसी एके तमाय सेकंड शाय थर्ड शाय कर लम्हे ये लम्हे बात कर लेने इधर मैं फर्स्ट शाय विसी देखे कर लम्हे तमाय कर रही मैं तो इधर ना को विसी विसी एके लम्हे गुनान दो ने मैं घर ना दया नया बुते तो टा विसी एके मांगे जा मिजरी में दुलान जाए की मतलब की जा रहे दसुल्लत कर लेने ने वाला के मंदन नया बुते थी ने मटा बुत करने पे मांगे पे अत्ते मांगे जा मांग उपरी में करना मा वाला करगर ने के प्रश्न जी ने मिची सॉफ्ट कॉपी दारा दिए ना वा कालीन करने दिए ना वा उदेड़ करना वा हवसड़ करना वा इकम गान दाह पार रखा देना ये हदलत तो वाला करन नेता नेत ना हो दिया इकम अगे वेर अंदक ने दी वाला के उनांदो कैपे में इताम आड़ो ही बुते एक आई है तो वाला बरांडो वाला बायोमेट्स कर लामाई है मैं कुछ चल क्लास होय होय कीला करगर नहीं लामा नैने माँ मुरु पोतमी वर करने के लिए माँ की हुआ मुरु पोतमी वर करने के माँ कोहिंग कराई दान ने मुरु पोतमी वर करने की हुआ ये तो सात साल में बालानों ने बारना वीडियो माँ को मैं मुरु पोतमी वर कर लेती है ना माँ कोहिंग साथ अच्छा कराई दान ने की लगी हाँ वेरी गुड मैं दावी ये विषय देखे नहीं मैं दार माँगे ने विषय देखे ल प्रतिपाल ओहोम में ही है तो बोलो इन्हों पर प्रतिपाल विनाश से नया कुछ है प्रतिपाल इन्हें अत्रम गिये पु गुरु और यानों ने वे करबु लामाई यानों ने एक तो हमारे अत्र अभी मनवा की हुआ तो वाला मांगी तो मामा मामा कुंदन है क्या लोग मांगवा के सीए गुने आप कुंदन वैध कार्य का वगैरह क्या नंबर सीए गुने आप दाहा गले केटुआ हा समान लेवल वाला वैध करें ना इतना मांगवा के सिया गुने आ खुद गुरु रे गाड़ गया वाला प्रतिमाले वो मत आना हम दाम पांती है ना इतना वैध कराने ना इतना देरियां कराने ना इतना नेहरे दीला ला ये मत आये बिन्नी है एक करोड़ मम्मी के दाम बिन्नी कर रहे हैं हाय देना आगे पास्ते लेन में बिसी देखे ला
මේ මාමා යාළුවෝ නේද මන්නේ මලදු කෝඩ් එක දාලා දෙනවා නේ ලක්ෂිත දාලා තියෙන කෝඩ් එක
ඉවරයි අතුසල පුතේ 22ක් ඉවරයි නේ. හා වැරදි. ගොඩක් අය ඉගෙනලා දෙන්න බලන්න. අපි කරමු නේද පුතේ. හරි බලන්නකො ළමයි 100 දෙනෙක් ඉන්නවා. මං ගැලිසර අදසලා අඳින්නා. මොකද ගැලිසර නැටගත පුතේ අර එක ලේසි අඳින්න නේ. මේ ස්ටාර්ට් කරු වැරදුනොත් කියන්නේ නැහැ. මගේ අඩුපාඩුනොත් එහෙම ආරම්භ කරනවා ස්ටාර්ට් කරනවා. පස්සේ ගොනුව විවෘත කරනවා නේද? ඕපන් කරනවා ෆයිල් එක. ඊට පස්සේ student count සමානයි count සමානයි 0 කියලා ගමු. student count සමානයි 0. දැන් check කරනවා මේ student काउंट एक कुड़ाद सी ये किया सी ये टवड़ा कुड़ाना मुकद कराने आगे लाखों में इंटर करना ने टेस्ट वन निके लाखों में इंटर करना ने अरे इधर सब भी करूं कुड़ाना इसलाह दाम में आगे लाखों में मटी गए एडमिशन नाम रहे का ये ठीक है ने गेट नेटांग इनपुट एडमिशन get admission admission number එකයි name එකයි input කරනවා ඊට පස්සේ මොකද කරන්නේ test 1 එකයි test 2 එකයි දීලා තියෙන්නේ ඉතින් test 1 ඩාම input කරමුනේ test 1 එකට මේක value එකක් දාන්න එනනේ ලකුණු 50ට වැඩි සමානනේ එනවා බලමු get marks මේකෙම දා උතර ඉඳ ඉදිරි වෙන්නේ මට නැත්තම් ඉඳ මාදී මේ එකයි marks marks උත් input කරනවා පැහැදිලි බලා ගන්න
get admission name and marks ඊට පස්සේ මොකද කරන්න අපි check කරනවා මෙන්න මේ ලකුණු ගන්න marks විශාල නම් කීයද 50ට වැඩි නම් ආයි check කරනවා මොකද දෙයක් මේ marks ටික වැඩිද කීයද 75 දෙකටම වැඩි නම් තමයි මෙයාල සමත් වෙන්නේ නේ සමත් වෙන අතර අනිත් සියලුම සිසුන් අසමත් එහෙනම් මේ ඔක්කොම අසමත් වෙන මෙයාල අසමත් නෝනම් එයාල fail එතකොට මොකද කරන්නේ මෙන්න මේ සමත් අයක විතරක් මෙන්න මේකත් සමත් නම් මම මෙහෙට ගන්න දෙමන් දැන් සමත් නම් ඒ සමත් අයක තොරතුරු මොකද කරන්නේ නැහැ ඒ ටික ලියන්න ඕන නේ මොකද කියන්නේ සමත්වේ සමත් සිසුන්ගේ පමණක් නමහා ඇතුළත් වීම යන්කේ මෙන්න මේ ගුණ ලියන්න ඕන එහෙනම් අපි ලියමු right ලියන මේ ලියන්නේ සම 50ටත් වැඩිද 75ටත් වැඩිද marks එහෙනම් ලියන right කරන මොනවද අපි එයාගේ name එකයි name admission name admission එච්චරනේ නම් නම් ඕ නම් හා ඇතුළත් වීම යන්කේ හරි ඉච්චරනේ නම ඇතුළත් වීම යන්කේ විතරනේ මෙතන බලු ඔන්නෑ මෙතන වැරදි මගලා මේ ටෙස්ට් වන් කමන්නේ නැමෙ මෙතන පුතේ දැන් ඉන්පුට් කරන්නේ marks නේ එතකොට marks තමයි නේද 50ට වඩා ගලියන්නේ දැන් ටෙස්ට් 1 කියන්නේ එහෙම නැත්නම් අපි ලියන්නද මෙහෙම ටෙස්ට් 1 දැන් මෙතන ටෙස්ට් 1 කියලා ලියුවොත් ප්‍රශ්නයක් එනවනේ අපි දැන් මෙතන marks කියලා දැන් මෙතන ටෙස්ට් 1 ටෙස්ට් 2 කියන ටෙස්ට් දෙකනේ ඔන්න බලන්නකෝ අසමත් වේ සමත් නම් පමණ ඇතුළත් වීම ලියන්න ඕන මෙතන ටෙස්ට් 1 ටෙස්ට් 2 ආහාර ඒක එනවා මෙහෙම ලියමු මෙතන එහෙනම් මෙතන marks නැතුව අපිට දෙන්නේ නේ ලියන්නේ එහෙම තමයි නේද අපිට වෙන නෙමෙයි ඔන්න බලන්න ආයෙත් නේ මෙතන බලමු ආයෙත් කියලා බලමු නේද කරයි ලකුණු 50ට වැඩි සමත් සිසුන් අතර ලිඛිත පරීක්ෂේ යොමු කරයි ඒක 75ට වැඩි සිසුන් සමත් නැ අනෙක් අය අසමත් වේ එතකොට මම මේ marks කියලා වනේ දැන් නේ එහෙනම් මෙතන දාමු marks මෙතන මේ දෙක නේ ලේසි මම කියන්නේ ටෙස්ට් දෙකක් මෙන්න දෙන්නේ ඉන්නේ මං කියන්නේ හරියට ටෙස්ට් දෙකක් උදේට දෙපාරක් marks input කරන්න වෙන අපිට මේ මේක වෙන එක හරි 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 වල කියනවා හරි මේ දෙත් ඉස්සෙල්ලා වාචික ප්‍රශ්න තමයි අහන්නේ එහෙනම් මෙහෙම ලියමු get test 1 marks එහෙම දාමු එහෙනම් මෙතන දාන්න test 1 එහෙනම් මෙතන name එකයි test 1 marks එකයි test 1 marks එතකොට ඒක 50ට වැඩි නා yes නා ඉතින් මං ඊට මදි මදි මම අතලා ලියන්න නැහැ මෙතන ඊට මදි මට ඉන්න මදි ඉන්සා කරන්න බැරි. ඔන්න ආයෙත් මම අලුතෙන් ලියන්න. ලොකෝඩර ලියන්න ඈ. ඔන්න බලන්න. නැත්නම් ඉඩ මදි මෙතන. මම මේ හැරී ලිකා ලොකෝඩර දෙන්නම්. ආරම්භ කරනවා ස්ටාර්ට් එක. ඊට පස්සේ ගොනුව විවෘත කරනවා ඕපන් ෆයිල්. ඊට පස්සේ ස්ටුඩන්ට් කවුන්ට් සමානයි 0 ස්ටුඩන්ට් count සමානයි 0 ඊටසේ check කරනවා student count කුඩායිද 100 කියලා ළමයි 100යි කුඩා නම් මම input කරනවා get admission name ඊටසේ test 1 කියලා තමයි දාන්නේ නේ මම test 1 කියලා දාන්නේ test 1 marks කියලා දෙන්න බෑ දැන් මං දීලා දින test 1 නිසා test 1 කියලා දාමු දීලා දින මං එහෙම නෙවෙයි බලන්න test 1 ඊළඟට check කරමු test 1 කියන අර ලකුණු සංඛ්‍යාවනේ test 1 විශාල නම් 50 yes නම් අයපාරක් input කරන්න වෙනවා test 2 වල ලකුණු එහෙනම් ලියනවා අපහු get test 2 test 2 කියන්නේ මේ ලකුණ තමයි ඈ එහෙනම් චෙක් කරනවා test 2 විශාල නම් 75 yes නම් තමයි යාලා pass මේ එකක්වත් නැත්නම් යාලා fail ඈ මේවා fail පැත්තට යවන්න no නම් fail මේ දෙකම සමත් නම් අපි ගොනු වේලියමු දැන්
ලියනවා රයිට් කරනවා වුණාද name admission ඊට පස්සේ මොකද කරන්නේ ලියලා මම මේකෙම ලියන්න ඊට පස්සේ student count සමාන student count දන එක student count දෙක ලිව්වත් කමන්න ඕන ඉඩ දිනනවා වලට මට ඊටම දිය student count දන එක ශිෂ්‍ය සංඛ්‍යාව සමානයි ශිෂ්‍ය සංඛ්‍යාව දන එක මේ student count සමානයි student count දන එක ඊට පස්සේ මොකද කරන්නේ මෙන්න මෙයා මෙහෙම යනවා ඊළඟ කෙනාට යනවා දැන් මේ no කියනවා මොකද කරන්නේ no කියනවා අපි එකදෙනකට ගමු එකදෙනකට අරගෙන මේක මෙතෙන්ද දෙන්න මෙන්න මෙතෙන්ද එහෙම නැත්නම් හරිය ඔයාලගේ කොහෙන් හරි මේ ගැලීම් රේඛා ටික හැබැයි ආ මෙතන ලියන්න බෑ sorry 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 මේ කෙලියොත් මම අමාරු වෙනවා ටික ලියන්න නැතුව ඉන්න නැහැ නැත්නම් ආයෙ අමාරු වෙනවා ඉඳ බේරගන්න ඊහා තමයි මේ ප්‍රශ්න ඔක්කොම වෙන්නේ මේක දෙකක් නැත්තම් ආයෙ ලොකු අවුලක් වෙනවද නැද ඇයි අසමත්තයගෙත් නම ලියන මේක මෙහෙම ලියන්නම නමයි ඇඩ්මිෂන් එකයි ලිව්වා ලියලා මම ස්ටුඩන්ට් කවුන්ට් එක මෙන්න මේ හැටි වගේ දාගන්න මේ හැටි ලියන්න ඈ ස්ටුඩන්ට් කවුන්ට් සමානයි ස්ටුඩන්ට් කවුන්ට් දන එක දැන් මේක මම මේ හැටිට දෙන්න දැන් මෙයක් මෙහෙ යනවා දැන් මේ ටික මෙහෙ උඩට යන තරම් හරි ඊයස්සේ මේක නොනම් ෆයිල් එක ක්ලෝස් කරනවා ක්ලෝස් ෆයිල් දැන් ස්ටොප් වෙනවා ඔන්න බලමු ආයෙත් නිකන් චෙක් කරලා බලමු හරිද කියලා පොඩ්ඩක් ඉන්න බලන්න ඔන්න බලන්න ආරම්භ කරා ගුණව විවෘත කරා ශිෂ්‍ය සංඛ්‍යාව බිඳුවයි ස්ටුඩන්ට් කවුන්ට් 100ට කුඩාද වුණා ඉන්පුට් කරනවා ඇඩ්මිෂන් එකයි නේම් එකයි ටෙස්ට් 1 කියන්නේ ටෙස්ට් 1 මාක්ස් ඔයාලා ටෙස්ට් 1 මාක්ස් කිව්වත් කමක් නැහැ ටෙස්ට් 1 කියලා දෙන්න මොකද මම දීලා දෙන්නේ වේරියබල් ටෙස්ට් 1 කියලා 50ට වඩා ටෙස්ට් 1 එක විශාල නම් ටෙස්ට් 2 එක ඉන්පුට් කරලා බලනවා ඒක 75ට වඩා ටෙස්ට් 2 වැඩි නම් එයා සමත්නේ එහෙනම් ලියනවා ගොනුවේ නමයි ඇඩ්මිෂන් එකයි නැත්නම් ඇඩ්මිෂන් එකයි නේම් එකයි කිව්වොත් ප්‍රශ්නයක් නැහැ හැබැයි 50ට වැඩිද නැත්නම් එයාලා ෆේල් ෆේල් නම් ගොනුවේ ලියන්නේ නැහැ හැබැයි ස්ටුඩන්ට් කවුන්ට් එක වැඩි වෙනවා 75ට වැඩිද නැත්නම් ඒත් මොකද වෙන්නේ ඔබ දැන් එකම ඊතරෙන් නැතුව දෙපාරටම ප්‍රශ්න නැහැ මේ ස්ටුඩන්ට් කවුන්ට් වැඩි වෙනවා ඊළඟ සංඛ්‍යාවට වටේ කැරේ කැරේ කියනවා නැහැදී ස්ටුඩන්ට් කවුන්ට් එක බිංදුවෙන් පටන් ගනම් කරත් ප්‍රශ්නයක් නැහැ එකෙන් පටන් ගත්තොත් කුඩයි සමානයි 100 දාන්න බිංදුවෙන් පටන් ගත්තොත් කුඩයි 100 දාන එක ප්‍රශ්න එකෙන් පටන් ගත්තොත් අවුල නැහැ එකෙන් පටන් ගන්නත් පුළුවන් බිංදුවෙන් පටන් ගන්නත් පුළුවන් ඔයාලා එකෙන් පටන් ගත්තら ලියන කුඩයි සමාන ලකුණ දාන්න 100 කුඩයි සමානයි 100 ඒතරනේ කරන්නේ බිංදුවෙන් පටන් ගත්ත නිසා මට 99 වෙදි 100ක් ගිහිල්ලා තියෙනවා හරි දැන් මේ ගැලීම් සටහන හරියටම අතෝස්සන්න බලන්න ප්‍රශ්න එන ගහන්න ඔබේ මයික් එක හරි ඔන් කරන්න මම දෙන්නම් අවස්ථාව ප්‍රශ්න දින ගහන්න ඔබ බලන්න ප්‍රශ්න දිනලා ගහන්න අර ඉඩ මදි ප්‍රශ්න දාපුදී මගේ මේ අපහැදිලි වෙන්නේ නැහැ පොඩි ස්පේස් එකේ මේ ලියන්න බෑ පෑනේ එතකොට ඉඩ ඉතුරු කරාන්න එක එක වර කරාම ඒවා වරදි පිටස් වෙන වෙනම අදා ගන්න කියලා ඉතින් මේ එකේ ලිව්වොත් වැරදි ඉස්සෙල 4 එකේනු පුළුවන් පුළුවන් මේක 4 එකේ ලියන්නත් පුළුවන් ප්‍රශ්නයක් නැහැ වයිල් එකෙන් ලේසි ඉතින් මේක මොකද වාර ගන්න දන්නවද සියවතාවක් යන්නේ කියන දන්නස මේක 4 එකේ ලියන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම Python කෝඩ් එකක් කොහොමම ලියන්නම් කෝඩ් කරන්නේ නැහැ පිටේ. අතින් ලියනවා බලා ගන්න ප්‍රශ්න තිබුණොත් අහන්න. මම ගන්නම් f සමානයි open ෆයිල් එක මොකද්ද මේක marks.txt ඉතින් තිබුණා මට මතකයි හැබැයි. marks.txt වගේ නම නම් ගැටලක් නැහැ ඔය තියෙන වලේ. මම මේක a අකුර හරි w එකයි ඕන එකක් දෙන්න නැහැ. name.txt දුන්නේ. name.txt දුන්නේ. name.txt මෙතන a අකුර දැම්මත් කමක් නැහැ. w දැම්මත් ප්‍රශ්න නැහැ. w දැම්මොත් තියෙනවා මකලා ලියනවා. a අකුර දැම්මොත් තියෙනවා තියෙද්දි ලියනවානේ. එනම් මෙතන f සමානයි open name.txt, a
student underscore count සමානයි බිඳුවයි එකෙන් පටන් ගන්න පුළුවන් ඒක මෙතන වෙනස් වෙනවා while එක ලියන්නම් while student count කුඩායි 100 ඉවරන්නේ colon එකකින් ඈ colon එකකින් දැන් එකෙන් පටන් ගත්තා නම් ඔයාලා කුඩායි සමාන ලකුණක් දාන්න ඊට පස්සේ get admission එකපාර ලියන්න බෑ මුතේ අපිට එහෙනම් මං admission एडमिशन इनपुट एंटर एडमिशन वरहन देखी वे नम इनपुट कर नेम समानाय एसटीआर इनपुट एंटर नेम उन्हें नाम इनपुट करा नेम समानाय एसटीआर इनपुट एंटर नेम बोला मगे तक लिया तो ले सी है नाम इनपुट करा इधर से मुझे कराने टेस्ट वन वाला कोड दारा ने टेस्ट वन समानाय इंट इनपुट एंटर मार्क्स टेस्ट वन मार्क्स सारी लिया ना मटा बीटे को समान के फिर लिया टेस्ट वन समानाय इंट input enter marks ඊට පස්සේ if එකක් නේ මෙතන තියෙන if එකක් නේ එහෙනම් if test 1 විශාලයි 50 50ට වැඩි නම් දැන් මොකද කරන්නේ ආපහු test 2 දාරනේ එහෙනම් test 2 සමානයි int input enter marks නැත්නම් test 2 marks වගේ දාන්න admission file සමානයි කවුද මම යටි ලියන ඉබත් නිසා शिष्य संख्या समान शिष्य मे पदवी इफ लिए ඊට පස්සේ මොකද වෙන්නේ මෙන්න මෙතනින් චෙක් වෙනවනේ මෙයා ශිෂ්‍ය සංඛ්‍යාව කුඩා නම් ආපහු මේ විදිහට ඉන්පුට් කරනවා නැවත නැවත වෙනවා ඉවර නම් while එක කෙලින් ලියනවා f.close නේ f.close කියලා ලියන්න ඕන හරි නේද මේක පුතේ අඩුපාඩු තියනවාද बिंदु पटांग मेरी तो अणुनमी अणुनमत बिंदु पटांग अभी ओपन कर हरी हरियाणा हरदी प्रश्न गहांड मैक कलर गहांड वाला हर गया हर दिन हर
අහන්න පොඩි ප්‍රශ්න තියෙනවා මම කැමරා තෝෆ් කරලා ඉඩ ගන්න ලක්ෂාන් රවිදු භක්ති ආත්මා රන්දිමා රවිදු පැහැසර දිමල්ක මේදාවි සිමති සාරිකා දිනුෂ මලිදු ලක්ෂිත සමාධි චලනි තාම ඉතින් 22 ළමයි තමයි වැඩි හරිය ගොඩක් අය මෙතන ගණන් කරොත් 22 ළමයි 175ක් ඉන්නේ චලනි සදීප හේෂාන් දේවින්නි තිලිනි නෙත්මි විජේකෝන් දිනිති පොතුවිල රශ්මි නවරත්න සඳුන් පේනවනේ සුපුන් දිලක්ෂි අමන්දි ලක්සාරා සත්සරණි තාරුකා තිලරා වෙරි ගුඩ් තිලරා හරි සත්සරණි ලක්සාරා නේ දැන් මෙතනත් පුතේ ඉති කියලා කතා ගොඩක් ඉන්නේ ප්‍රශ්න නැද්ද අහන්න කියවන්න පුළුවන්ද මේක ඔන්න මම කියවන්න බැරි නම් කියන්න f සමානයි open name.txt මෙතන a දැම්මත් කමන්නේ නැහැ w කවන්නේ නැහැ student underscore count සමානයි බිඳුවයි while student count කුඩයි 100 admission සමානයි int input enter admission name සමානයි str input enter name test 1 සමානයි int input enter marks if test 1 විශාලයි 50 නම් ඊළඟට test 2 වල ලකුණු දානවා test 2 සමානයි int input enter marks if test 2 විශාලයි 75 නම් print name admission file සමානයි f ගොනුවක ලියනවා if එකේ මේ පළවෙනි if එක කෙලින් ලියනවා student count සමානයි student count ගන්න එක increment එක while එක කෙලින් ලියනවා f.close කියලා function එක අපි දැන් ලියමු ප්‍රශ්න තියෙනවද පේනවද නැහැ හුලියක්ද නේද මට බිම යන්න ක්‍රමයක් නැහැ මුදු මේ ස්ක්‍රීන් එකේ අවුලක් නැතුව දිනේ පේනවනේ තව ලියන අය ඉන්නවා අතුස්සන්නව බල මේදි ලියාගෙන නම් වැඩක් නැහැ පුතේ ඔයාලා කෝඩ් කරන්න ඕන දැන් මේක දිහා කෝඩ් කරලා ප්‍රැක්ටිස් කරන්නේ අපි ඕන තරම් ෆයිල් හැන්ඩ්ලිං කරා නෑ නේද ලියන අය නම් නමකනවා කිව්වේ නැහැ කවුරුත් ඈ මේක නම් අපි කරා නේද බුද්දේ මෙන්න මේ ප්‍රශ්නේ කරා නේද අපි කලින් කොහරි මේක කරා මේක අපි කොහෙන් හරි කරා කියලා මට ඉතින් මේ ප්‍රශ්නේ කරා කියලා කියන්න මට මම කරේ නැද්ද මේක නෑ නේ හරි ඉන්න බලන්න මෙන්න තව ප්‍රශ්න තියෙන කරා හරි එහෙනම් කරන්න බලන්න මේ අමාරුද නෑ අමාරු නිසා කිව්වේ ඒක දැන් මේකලු මේක ලේසි එකක් කරු දැන් නැත්නම් අමාරු වලට පයිතන් හැක් කරලා ඒක කරන්න කියනවා මම අරකට කරනකොට අපි අර කරු මේක මේ පහ ඉවර අය අත උස්සන්න බලන්න ඉතින් පස්සේ ප්‍රශ්න ඉවරයි හරි පොඩි වෙලා දෙන්නම් කරන්න බලන්න
ඉවරයි අද සන්න පුතේ හෙට උදේ ක්ලාස් තියෙන පුතේ හෙට උදේට අපි මේ මම බැලුවේ මේ මේ পেපර් බුක් එක ඉවර කරන්න පුතේ ලබන මාස අපි ලොකු পেපර්ස් දෙනවා ඔයාලට 21 කරා 22 දෙනා මේ මේ পেපර් බුක් අපි හෙට ඉවර කරගමු දැන් අපි දැන් අද මේක විතරක් කරමු ඊට පස්සේ හෙට උදේම හතර කරමු ඊට පස්සේ මේ HTML එකක් කරමු 22 ළම තියෙන කවන්නේ ඉතින් එයාලා 7 වෙනි එක කරන්නත් පුළුවන් මේ මේක කරන්න පුළුවන් ඊට පස්සේ දෙවෙනි পেපර් එකත් හිට වෙලාව ඉදරුත් කරමු මොකද මේ ටික ඉවර කර ගන්න ඕන පුතේ නැත්නම් අපිට ලොකු ප්‍රශ්න කරන්න වෙලාව මදි වෙයි ඒක හේතුව දැන් ලොකු পেපර්ස් යාලට යන්න යන 21 ළමයට දවසම දාලා දවස් পেපර් කරන්න යන්න ඒකයි ඇයිදර මේ මේ දුන්න පොඩි පොඩි සූපින් পেපර්ස් ටික ඉවර කරගමු මේව ඇත්තරම සූපින් পেපර්ස් ඈ අමාරු পেපර් නෙවෙයි ඇත්තර ඔව් MCU එකත් ඉදිරි වෙන්නේ අපිට. මේක තමයි ඒ පොඩි පොඩි ටික අපි ඉවර කරලා තමයි පුතේ. මේ ටිකේ දැන් අද නම් මට මට එක්සෑම් සමත් කරේ නැත්තේ. හෙට උදේ කරමු අපි හෙට 6:00 මාර රට කරමු. කරලා මේකත් ඉවර කරමු අර OS එකේ MCU එකක් දීලා තිනා ඒකත් ඉවර කරන්න දෙන මේ ටිකේ අපි ඉවර කරමු. මොකද ලබන මාසෙත් අපි ලොකු papers වල යන නිසා 2021 ළමයිට. මොකද දැන් මේ පොඩි පොඩි papers කරා තියාරට. දැන් warm up වෙන්න දුන්න කාලෙදි නැගිදි වැඩ කරලා ළමයි ටික අද යනවා පුතේ මං නෑ ආයේ මණ්ඩ දැන් මෙතනින් එහාට කරන්න දෙයක් නෑ මං උපරිම මුල ඉඳලා කියලා දුන්නා උදව් කරා හිමින් කරා නේද සතිර දවස් දෙක තුන දාලා කරා ඒත් ඔයාලා කරගන්නේ නැත්නම් ආයේ මට කරන්න දෙයක් නෑ දැන් මෙතනින් එහාට මම ඇදයි යන්නේ මාව ගොඩ දාන ළමයි ටික ඒ කියන්නේ අවසානයේ ඒ මී ගන ළමයි තමයි මාව ගොඩ දාන්නේ ඒතකොට ඒ වේගෙන මං දැන් යනවා ඉස්සරහට papers තව සම්දාල කරනවා මොකද මං මුල ඉඳලා කරා මං ඉන්නේ රිවිෂන් රිවිෂන් විදිහට නෙවෙයි මං කරේ තියරි විදිහට කරේ ටියුන්ස් වලින් කරා නේද මං හිතන මං උපරිමෙන් කරා ඔයාලා කරගත්තේ නැති මට කරන්න දෙයක් නැහැ මේ වීඩියෝ දැම මං ඉන්න බැරි ළමයට පව් කියලා ඉතින් ඉහාට මට ආයේ මගේ පැත්තෙන් කරන්න බෑ බුදු දැන් මේ මාසෙ ඉඳලා මං සැප්තැම්බර් ඉඳලා ලොකු papers වලට යනවා දවසම දාලා ඒතොර ඉන්න පුළුවන් අයිඩි බැරි අය අයින් වෙයි කරන්න දෙයක් නැහැ ඒක ටික කැපකිරීම කරන්න වෙනවා බුදු කොහොමද ජූට් 88ක් 89ක් ඉන්න අයගේ නිවේ ප්‍රතිඵල අවසානයේ ඉන්නේ ඉතින් අවසානයේ 25ක් 30ක් තමයි අපි උගුරට ගොඩ දාන්නේ ඒ හැටි මේ ලංකාවේ හැටි ඉතින් ඒක ඉතින් මම කැමති ඔක්කොම පාස් වෙනනේ ඉතින් පාස් වෙන්නේ නැහැ ඒ හේතුව මගේ ප්‍රශ්නයක් නෙවෙයි ළමයිගේ ප්‍රශ්නයක් තියෙන ඉතින් වැඩ කරන්නේ නැහැ නේ හැමෝම ඒ වැඩ කරන්නේ නැති අය ඉතින් අසමත් වෙන මේක තමයි හැටි අසමත් කියන්නේ ඉතින් CE එකක් S එකක් තමයි එන්නේ AB ගන්න වැඩ කරලා මේක නම දෙන ඉවර පුතේ තාම මේක ඉවර නැද්ද ඉවර අතසන බලන්න 21 ළමයි ඇදිනේ ගොඩක් ඉගෙන ගන්න ඉන්නේ 21 ළමයි සීවිද පිටසක් මම මෙතන ඔන්ලයින් ඇවිල්ලා තැතේ එහෙම දැක්ක එහෙනම් අද මොනේ ඇදිනේ වෙලා තා වෙලාව ඕනේ කියන කට්ටිය අතසන බලන්න වෙලාව ඕනේ කියන කට්ටිය 22 ළමන මේක දන්නේ නැහැ ඕනේ කියන කට්ටිය දුන්නා ජිකරානේ අනවෝදිය බින්දරනේ හරි තා විනාඩි 5ක් දෙන්නම්මා
නෑ පියවරෙන් පියවරට දෙන්න පුතේ ප්‍රෝග්‍රෑමින් වල නෙවෙයි ඕඩර් එක පියවරෙන් පියවරට දෙන්න ඕනම එකකට දැන් මේක වුණත් ඔයාලගේ කැලක් කරනවා ගැටලුවක් නෑ ස්ටෙප් බයි ස්ටෙප් දෙන්න मार्गत पद्धति क्रियाक्स डयाग्रम सदर्भ मोटर दिपारत दुरास्त ऋदुर्भात्र ड्राइव स्मार्ट मार्गत फलमनाकरणपुता पद्धति ड्राइव स्मार्ट मेदर ने ड्राइव स्मार्ट तमाय पद्धति ड्राइव स्मार्ट एक तमाय सिस्टम एक तमापि ओय अंदिने के कॉन्टेक्स्ट के मेदरने प्रश्न पत्र बहुवर प्रश्न पत्र एवाट अदाल सीरु पिलुतु ड्राइव स्मार्ट पद्धति अतुलत करत कौद अदरत अतुलत करन मैं आरएमबी विसिंग है एनिसा अपेक्षक कृतुलिया सबमिट लकुल लबा गन्न पुलुवन मूलिकम अपेक्षक आरएमवी तुल लियापदन जुत एना आरएमवी केला पद्धतियक तियनवा एक हैबाई प्रधान पद्धति नेवेई मुखदराने लिया पदिंची वेना पदिंची वे एहिदी ओंट मुदल गेवीमेन पासुव ड्राइव स्मार्ट वेत प्रवेशमी केतेयक लबा दे आ लिया पदिंची वेना वालु एना मेयाला मुदल गेवरो नेद मेयालाट मुदल गेवीम एतोट मेयालाट मुकद्द हम्बु वेने ड्राइव स्मार्ट वेत प्रवेश वेन्न केतेयक हम्बेरोने प्रवेश 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 प्रवेश
එතකොට හැබැයි දැන් මේ ප්‍රවේශී මේ කේතේකට අනිවාර්යෙන් මෙයාට දෙන්න ඕන රයිස් මට් නොකියුවට ඒක උපකල්පනය. එහෙනම් මේකට මොකද කරන්නේ මෙයාලා ප්‍රවේශ වීමේ කේතය දීලා තියෙන රයිස් මට්ද කවුද RME 20 දීලා තියෙන්නේ. එතකොට මේ අපේක්ෂයෙන් මොකද කරන්න පුළුවන් මේකට ප්‍රවේශ වෙන පුළුවන් දැන් තනියද කඩේකට නිපි ප්‍රවේශ වීමේ කේත ඇතුළත් කරනවා මෙයාලා ප්‍රවේශ වීමේ කේතය ප්‍රවේශ වීමේ කේතය පැහැදිලිව ලියන්නම් ඒක ප්‍රවේශ වීමේ කේතය අය ඇතුළත් කරනවා කියලා ලියන්න එපා අපේක්ෂකයා ප්‍රවේශ වීමේ කේතයේ ඩ්‍රයි ස්මාර්ට් වෙත ඇතුළත් කරලා ප්‍රවේශ වෙන්න පුළුවන් ඉන්පස් ඔෆිෂල් පිළිතුරු ලියා සබ්මිට් කළ විට දැන් මෙයා පිළිතුරු ලියනවානේ පිළිතුරු ලියා සබ්මිට් කළ විට සහතිකයක් ඩ්‍රයි ස්මාර්ට් දෙයි දැන් මට ඉදමසම මෙහෙ ලියන්න දැන් ඈ මේ එකම අපේක්ෂකයා තමයි ඈ අපේක්ෂකයාම තමයි කෙනා තමයි ඈ අපේක්ෂකයා මෙයා මොකද කරන්නේ පිළිතුරු පත්‍ර සබ්මිට් කරනවානේ පිළිතුරු පත්‍ර ලියා සබ්මිට් කළ විට නැත්නම් පිළිතුරු සබ්මිට් කිරීම කියලා ලියමු අපි නේ පිළිතුරු සබ්මිට් කිරීම ඒක නම් ලියන්න වෙනවා සබ්මිට් කිරීම පිළිතුරු සබ්මිට් කිරීම මේ පැත්තට ලකුණු වලට අදාළව සාමාර්ථ ඩ්‍රයි ස්මාර්ට් විසින් අපේහෙන උත්තර මෙයා මොකද කරන්නේ ලකුණු වලට අදාළව ලකුණු වලට අදාළව සාමාර්ථ ඇතුළත් සහතිකයක් එහෙනම් මේ මෙතන තියෙන මොකද්ද ලකුණු වලට අදාළ කියලා නැතුණත් කවන්නේ සාමාර්ථය සහිත සහතිකය ලැබීම කියලා ලියන්න ඕනේ නෑ පුතේ සාමාර්ථය සහිත සහතිකය අපේක්ෂකයාට ලැබෙනවා මම එකම අපේක්ෂක තමයි තැන් දෙකේ ලිව්වේ මේ ඉදි කැපෙන නිසා බලකවල එකකින් ලියන්න බලන්න ඒත් ප්‍රශ්නයක් නෑ සෑම සහතික නිකුත් කිරීම ප්‍රථම ප්‍රවාහන කොමසාරිස්ින් සහතික කරනවා එතන ප්‍රවාහන කොමසාරිස් කෙනෙක් ඉන්නවා මෙහෙන් ප්‍රවාහන කොමසාරිස් එයා මොකද කරන්නේ මෙන්න මේ සහතික පත්‍ර සෑම සහතික නිකුත් කිරීම අතර සහතික එනම් මෙයා අනිවාර්යෙන් මේ ටික සහතික ගන්නවානේ සහතික පත්‍ර ලබාගෙන ඒව මොකද කරන්නේ අනුමත කරනවානේ මෙදින් සහතික කිරීම සිදු කරා එනම් සහතික කළ සහතික පත්‍ර ඊට අස්මේ සහතික කළ සහතික පත්‍ර සහතික පත්‍ර මෙයා ලබාගෙන සහතික කරපේවා ඔහු ඩ්‍රයි ස්මාර්ට් එකට දාලා දෙනවා. එතකොට තමයි මේ සහතික මෙයාට ලැබෙන්නේ. නේ? නැත්නම් මේකේ සාමාර්ථය සහිත සහතික කළ සහතික නේ? සහතික කළ සහතිකය. සහතික කළ සහතික තමයි මෙයාට හම්බ වෙන්නේ. ඩ්‍රයි ස්මාර්ට් විසින් සමත් විසින් නාම ලේඛනයක් ප්‍රවාහන කොමස නිකුත් කිරීමෙන් අනතුරුව මේක නිකම්ම නෙවෙයි සහතික කරන්න මෙයා මොකද කරන්නේ? මෙයා මේකට දෙනවා මෙහින් අදින්නා. සමත් සිසුන්ගේ නාම ලේඛනය නේ සමත් සිසුන්ගේ නාම ලේඛනය නිකුත් කරලා ඔහු සහතික කරන නාම ලේඛන ඩ්‍රයි ස්මාර්ට් ලබා දෙනවා ඒ ඩ්‍රයි ස්මාර්ට් එක ආපහු මෙයා දෙනවා නේ මේදින් ඩ්‍රයි ස්මාර්ට් නාම ලේඛන ප්‍රසන්න අනුතර ඔහු සහතික කිරීම සිදු කර එමනා එහෙනම් මෙතන මොකද කරන්නේ මෙයා සහතික කළ සිසුන්ගේ නාම ලේඛනය සිසුන්ගේ නාම ලේඛනය ආපහු ඩ්‍රයි ස්මාර්ට් එකත් ලබා දෙනවා දැන් තව තැන හැදෙන්න ඕන තැන් දෙකක් තියෙනවා පුතේ මෙයාටත් නිකම්ම මේකට ප්‍රවේශ වෙන්න බෑනේ එහෙනම් ඇත්තටම මේ ප්‍රවේශ වීමේ කේතේ මෙයාට දුන්නා වගේම ප්‍රශ්න පත්‍රයක් මෙයාට නේද මේකට දාලා තියෙන්නේ මේ කලින්ම කියනවානේ පිළිතුරු පත්‍ර අපිට පිළිතුරු රොකට නිසා ඩ්‍රයි ස්මාර්ට් අපකට කලමම් මත පාතන එහි ප්‍රශ්න පත්‍ර බහුවර්ණන අතර ඒවට දාලා සියලුම පිළිතුරු පද්ධතිය අනුගත කරලා දෙනවා මේ ප්‍රශ්නයි ප්‍රශ්න හා පිළිතුරුනේ ප්‍රශ්න හා පිළිතුරු ඩ්‍රයි ස්මාර්ට් එකද කවුද දාලා තින්නේ RME විසින් ප්‍රශ්න හා පිළිතුරු දාලා තින්නේ RME විසින් එතකොට මේකද කරන්නේ මෙයා අපේක්ෂකයා මොන බලු අඩුපාඩු දෙනවා හවද හද නැ ඔන්න බලන්න ආපහු RME ප්‍රවේශ වීමේ කේතයි ප්‍රශ්න හා පිළිතුරුයි දාලා දෙන්න පොඩ්ඩක් අම ඉවර නැමක වැඩේ ප්‍රවේශ වීමේ කේතයයි ප්‍රශ්න හා පිළිතුරුයි ඩ්‍රයි ස්මාර්ට් එක කවුද දාලා තියෙන RMB. එතකොට අපේක්ෂකයා මොකද ලියාපදිංචින RMB එකද යා මුදල් ගෙවීමක් සිද්ධ කරනවා මුදල් ගෙවුවායින් පස්සේ මට ප්‍රවේශ වීමේ කේතයක් හම්බෙනවා.
මෙයා ප්‍රවේශීමේ කේතේ පාවිච්චි කරලා මේක ලබා ගියයින් පස්සේ හැබැයි මෙයාට හම් වෙන මොකද මෙයා බා ගන්නුන මෙයාට මොනවද ප්‍රශ්න පත්‍ර මෙයා ගන්න ඕනේ නැත්තම් පිළිතුරු සබ්මිට් කරන්න බෑනේ ප්‍රශ්න පත්‍ර මෙයා ගන්නවා ගත්තයින් පස්සේ තමයි මෙයා මොකද කරන්නේ ඒවට පිළිතුරු ලියලා සබ්මිට් කරනවා හැබැයි සබ්මිට් කරාම පස්සේ මෙයාට සහතිකේ නිකම්ම එන්නේ නැහැ ප්‍රවාහන කොමසාරිස් මේ සහතික ගන්න හැබැයි නම් ප්‍රවාහන කොමසාරිස් මේකට සහ මේකට ඇක්සස් කරන්න මොකද වෙන්නේ ඔන්න යාට තියෙන්න ඕන මොකද්ද පුතේ ප්‍රවේශ වීමේ කේතයක් තියෙන්න ඕන නේ ඒක නම් අපි මේක කියලා නැති නිසා ප්‍රශ්නේ අමතක කරන්න ඕන එහෙනම් මෙයා සහතික පත්‍ර සමහරට මෙයා මෙයාට කේතයක් ඕන නැතුව ඇති නේද සමහරට අපි හිතමු ලොකු කෙනෙක් කියලා හැබැයි එහෙමත් බෑ ඉතින් අනිවාර්යෙන් කේතයක් ඕනේ එහෙම හැමෝටම ඇක්සස් කරන්න බෑ අපි හිතමු මෙයා ඇඩ්මින් කෙනෙක් කියලා හරිද එහෙම හිතුවත් මෙයාට වෙයි ප්‍රවේශ වීමේ කේතයක් ඕන මෙයා ගාව කලින් දීලා තියෙන කෙනෙක්ද එහෙනම් මෙයා හරිනම් प्रवेश 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 साहति पत्र हम शिशुंगे नाम साहति पत्र साहति शिशुंगे नाम पश्य ළමයාට සාමාර්ථයේ සහිත සහතික කළ සහතික ආපහු හම්බ වෙන්නේ. මෙන්න මේ වගේ පුතේ ඡේදයක් තුල තියෙන දේ අපිට අඳින්න ඕන. අඳින නීති බලන්න. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලා පෙන්නන අපි කඩේරි මගින්. ඒ වගේම බාහිර භූතාර්ථයක් සහ පද්ධතිය අතර දත්ත ගලා පෙන්නන තනි ඉරකින් ඊතලයේ පෙන්නන අය දැන් කරනවා. ඒව ලියන්නේ නැහැ පුතේ. දැන් මේ බලන්න. අපේක්ෂකයා ප්‍රවේශ වීමේ කේත කියලා විතරයි ලියන්නේ. प्रवेश वचन लिया प्रश्न प्रश्न पत्र डाउनलोड प्रश्न पत्र डाउनलोड मेक हरी आसी पड़ी लखनऊ प्रश्न प्रश्न पत्र लागत्ता पत्र सह अमतकर्मार्टाधिक पत्र सह සමත් සිසුන්ගේ නාම ලගින් ලබා දෙනවා ඊට පස්සේ තමයි මෙයාලට තමන්ගේ සාමාර්ථය බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේවට කියන අපි කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් කියලා කියනවා. කන්ටෙක්ස්ට් ඩයග්‍රෑම් නැත්නම් සිංහලෙන් කියනවා සන්දර්භ උරුතරන මෙන්න මේවා මතක තියාගන්න. බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලායන කඩේරිමකින් බාහිර භූතාර්ථයක් සහ පද්ධතියක් අතර දත්ත ගලායන තනීරකින් මුකුත් නැහැ මේ ඡේදය කියවක ඊතල දාන්න. හැබැයි හොඳට මතක තියාගන්න දැන් සහතික කිරීම සිදු කරයි කොහොමද සහතික පත්‍ර කියලා ලියවන හැටි උඩුගත කරනවා බාගත කරනවා ඇත්තට ඒවා ලියන්න ඕනේ නැහැ. දැන් මෙතන කමන්නේ මම. පිළිතුරු කිවණන් ඇති මෙතන. ඒක සබ්මිට් ඕනෙත් නැහැ මේක. පිළිතුරු කියලා ඊතලෙන් දැම්මනම් ඇති මේ පැත්ත. දන්නවා පිළිතුරු ඊතලෙන් කියන පුතේ අප්ලෝඩ් කරනවා කියන එක තමයි සබ්මිට් කරනවා කියලා ඕනේ නැහැ. පිළිතුරු පත්‍ර කිවණන් ඇති. ළමයා අපේක්ෂකයා පිළිතුරු පත්‍ර කියලා ඊතලෙන් මේ පැත්තට දාන්න දැම්මනම් ඒක අදහස් තමයි සබ්මිට් කරනවා කියන්නේ. ඒක මේ ඔන්ලයින් සිස්ටම් එකක්නේ. සබ්මිට් තමයි කරන්නේ. එතකොට මෙයාට මේ පැත්තේ මේ ලබා ගන්නවා කියලා කියන්නේ සාමාර්ථයේ සහිත සහතික කර සහතික පත්‍රය. එතකොට ඒක ඩවුන්ලෝඩ් කරනවා කියලා කියන්න දෙයක් නැහැ. කෙලින්ම ඊතලේ දැම්මම අපේක්ෂකයාගේ ඩවුන්ලෝඩ් කරනවා කියන එක තමයි කියන්න අදහස්. තේරුණාද ඒක? මේක ඇඳ ගන්න තිය සංකීර්ණ මම අර අදිත්‍ය ඇඳගත්තා නම් ලේසියි ඈ. නැත්තම් මේ මට පොඩි ඩිඩ එක මේක අඳින්න අමාරු. මේක අඳිනා ඉන්නවද තව? නෑ නේද? ලකුණු මේකේ මම දැම්මනේ සාමාත්‍ය සහිත සහතික ලකුණු බලන්න පුළුවන් මම යන්නේ ලකුණු බලන්න පුළුවන් කොහොමද මම මේක එහෙනම් ලකුණු බලන්න දාන්න මෙදී බලමු ලකුණු වලට අදාළ නැහැ ලකුණු නෙවෙනේ ලකුණු වලට අදාළව සාමාත්‍ය ඇතුළත් සහතිකය තමයි මම යන හම්බුනේ ලකුණු නෙවෙයි මොනවද තියෙනවා උඩම තියෙනවද දෙවෙනි ඡේදය අන්තිමට බලමු 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 ආ ලකුණු බලා ගන්නත් වෙනවා මෙතන ගාන ලකුණු කියන්නේ මේ පැත්තේ ලකුණු දාන්න ඕනේ ඊතරක් දාලා එනවා ලකුණු දාන්න
download කරනවා කියලා ලියන්න එපා ලකුණු කියලා හිතලා දැම්මම හරි මේක තියෙන ලකුණු මේදී මේ විතර තියෙනද ලකුණු බලාගත කරන්නේ ලකුණු බලා ගන්න පුළුවන් එතකොට මේ drive smart විසින් මෙයාට ලකුණු දෙනවා එතකොට හිතලා දාලා ලකුණු කියලා ලියන්න එච්චරයි ආය ලකුණු download කරනවා බලාගත කරනවා කියන්නේ එතකොට මේ හරි ඡේදෙම කියවන්න ඡේද මෙම එකපාරින් පුතේ මේක fill කරන්න බෑ මටවත් ඇත්තට දැන් බැලිත දැක්කම මම ලකුණු කෑම දැක්කේ නෑ මේක තමයි ඔඩ්ලයින්ස එකපාරක් කියවලා අඳින්න ඇඳලා ආය කියව නඩුපාඩු හදන්න තුන් පාරක් විතර කරාම වලගේ ලකුණු පහලව ගන්න ඇඳ ගන්න පුළුවන් නැත්තම් ඕක අඳින්න බෑ එකපාර කාටවත් අඳින්න බෑ ඡේද කියවන්න ඔයාලා දැන් මෙහෙමයි මේ වගේ මගේ කටුවර නෙවෙයි හොඳට පැහැදිලෝ ඉඩ අරන් ඒ ෆුල් ස්කැප් එක අඳින්න පුළුවන් නේ එතකොට හොඳට ලස්සට අඳින්න දැන් මේකේ මට ලිව්වේ මොකද්ද කියලා මටවත් හොයන්න බෑ ඒ නිසා ඡේදෙන් ඡේද කියලා දැන් මේ කියලා දෙන ක්‍රියාපද ටික ගන්න මේකේ ලකුණු බලාගත කර ඇත එහෙනම් මෙහා පිළිතුරු ලිව්වයින් පස්සේ මම ලකුණු ලබා ගන්න පුළුවන් නේ ඒව ලියන්න ලියලා එකපාර ලියලා ඒව තියෙනවා කියලා චෙක් කරන්න තුන් පාරක් විතර කියලා කියව මේව චෙක් කරන්න එතකොට හරි එතකොට ලියා ගන්න පුළුවන් හරි එහෙනම් පුතේ අපි අදට නවත්තුමු හෙට උදේට මේ පේපර් එකේ මෙන්න මේ ටික කරනවා අපි ඈ ඔයාලා ගෙදරින් දැන් හරි කරාවල් තිබ්බනම් ලේසි එතකොට ප්‍රශ්න අංක 4 මේකේ කන්ටෙක්ස්ට් මේකේ අපි කරන්නේ මොකක්ද බලමු ඩේටාබේස් යන්නේ ඩේටාබේස් ප්‍රශ්නයක් මේකේ තියෙන්නේ database එක මේකේ තියෙනවා html ප්‍රශ්නයක් 22 වෙනකොට command එක සම්බන්ධව අහන් අරින්න අපි දැන් ඔයාලට මේ හත කරන්න පුළුවන්නේ ප්‍රෝ මේ os ප්‍රශ්නයක් තියෙනවා ඊට පස්සේ os එකේ mcq එකක් කරමු mcq එක ඒකත් කරමු හරි එහෙනම් පුතේ හැමෝම පරිස්සමින් ඉන්න good night මසරණයි